අයිබුවන් iFix ළඟයි channel එකට කවුරු සාදින් පිළිගන්නවා අද මම ඕගොල්ලන්ට අරන් ආවිල්ලා තියෙන්නේ තවත් iCloud bypass video එකක් ඔයාගේ iCloud ID එක අමතක වුණා නම් iCloud lock වෙච්ච phone එකක් ඔයා ගාව තියෙනවා නම් එහෙම නැත්නම් passcode lock වෙච්ච phone එකක් ඔයා ගාව තියෙනවා නම් මේ ඕනම එකකට ගැලපෙන සුපිරිම tool එකක් අරගෙන තමයි අද මම video එක අරගෙන ආවිල්ලා තියෙන්නේ කලින් tool එකට වඩා ඉක්මනින් සහ වැඩි පහසුකම් සහිතව මේ tool එකෙන් ඔයාට පුළුවන් iCloud එක bypass කරගන්න Video එකට ගිහින් බලමු කොහොමද මේ tool එක පාවිච්චි කරලා iCloud bypass කරගන්නේ කියලා. Video එක යන කලින් ඔයා තමයි මගේ channel එක subscribe කරලා නැත්නම් පාළි තියෙන රත් පාට subscribe button එක click කරලා ඉඩ යටතේ තියෙන bell icon එකක් click කරන්න එහෙම නොවෙත් තමයි video එකක් upload කරපු ගමන් ඔයාට notification එක එන්නේ. Video එකට ගිහින් බලමු කොහොමද iCloud bypass කරන්නේ මේ අලුත් tool එක පාවිච්චි කරලා. Step by step, video ke skip no kar belu thi tamai. Or me process se ghariye te kara ganu pulam nene. Ekani sa video ke skip no kara apit te karani ine kila aaradhana karanu. Video ke te ana kali me avashya deval apit suda nam kara ganu na apit kaw dien nuna Windows run nuna PC ka. Ewa ke me pen drive ka me pen drive check print dal bootable vidhi te hada ganu na check print dal bootable vidhi te hada ganu jailbreak kara ganu wa ke me deval khata karla dien nuna khali video ke ada pulam description field lagi a video ke link ekade kila form adha. Jailbreak කරගන්නේ කොහමද මේ pen drive එක හදාගන්නේ මේ හැමදේම දැනගන්න. මෙතෙන්දි වෙනස් වෙන්නේ අපි පාවිච්චි කරන tool එක විතරයි. කලින් video එකේ පාවිච්චි කරපු jailbreak method එක ඒ විදිහටම තමයි මේ tool එකෙදිත් පාවිච්චි කරන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙන lightning cable එකක්. මේ lightning cable එක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයකක් වෙන්න ඕනේ. ඒ වගේම internet connection එකක් තියෙන්න ඕන. අපි මේ process එක හරියට කරන්න ඕනේ. මේ bypass process එකේ වැදගත් දේවල් කිහිපයක් තියෙනවා මේ bypass process එක වැඩ කරන්නේ iPhone 5s වල ඉඳලා iPhone X දක්වා විතරයි ඒ වගේම iOS 12 වල ඉඳලා iOS 15 වලට පහළ device වලට තමයි මේ bypass process එක වැඩ කරන්නේ ඒ වගේම main device යන්න නම් ඔයාලා ගාව තියෙන්නේ main devices වල cellular networks වැඩ කරන්නේ නැතුව යනවා ඒ වුණාට ඔයාලා ගාව තියෙන GSM device එකක් නම් මේ GSM device එක ඔයාලට පුළුවන් cellular network පාවිච්චි කරන්න. device එකක් මුලින්ම jailbreak කරගන්න ඕනේ. jailbreak කරගන්න විදිය මම මේකේ කෙටියෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. jailbreak කරගන්නේ කොහොමද කියලා පැහැදිලිව මම කලින් video එකක කතා කරලා තියෙනවා. description field එකට ගිහින් ඒ video එක බලලා ඔයාලට jailbreak කරගන්න අදාළ USB device එක හදාගන්නේ කොහොමද ඒ වගේම jailbreak කරගන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මම මේ විදියට device එක connect කරගන්නවා. डिवाइस එක කනෙක්ට් කරගත්තාන් පස්සේ අපිට PC එකේ පෙන්නවා start කියලා බටන් එකක් jailbreak කරන තැන check train tool එකේ අපිට පෙන්නවා jailbreak කරන තැන start කියලා බටන් එක ඒ බටන් එක තෝරලා enter press කරනවා ඊට පස්සේ next කියලා තැනක් තියෙනවා අපි next කියන එක තෝරලා enter press කරනවා Then device එක තියෙන recovery mode එකේ මේ recovery mode එකේ තියෙද්දී ඔයාලට පෙන්නනවා මේ recovery mode එකේ තියෙද්දී start කියලා button එකක් පෙන්නනවා check train tool එකේ ඒ start button එක click කරලා home button එක සහ power button එක දෙකම press කරගෙන ඉඳලා අපි power button එක අතහැරනවා power button එක අතහැරලා home button එක විතර press කරගෙන ඉන්නවා මේ tool එකේ පෙන්නන විදිහට ඊට පස්සේ device එක DFU mode එකට වැටෙනවා ඒක අපිට tool එකේ පෙන්නනවා DFU mode එකේ තියෙන කියලා මේ විදිහට ඔයාගේ iPhone එකේ වැටෙනවා නම් අකුරු පේලියක් පහළට ඔයාගේ jailbreak process එක සාර්ථකව සිද්ධ වෙනවා කියලා බලා ගන්න පුළුවන් description field එකට ගිහිල්ලා ඔයා මෙන්න මේ tool එක download කරගෙන ඒ tool එක open කරගන්න ඕන ඔයාට පේනවා ඇති මගේ device එක තියෙන hello mode එකේ
මගේ ඩිවයිස් එකේ තියෙන දැන්ට හෙලෝ මුන්ඩ් එකේ ඔයාට පේනවා ඇති මේකේ iCloud ඉල්ලනවා iCloud ඉල්ලනවා මෙතන jailbroken yes කියලා තියෙනවා නම් ඔයා හරියට jailbreak කරගෙන තියෙන්නේ මෙතන ඩිවයිස් එකේ විස්තර ටිකක් පෙන්නනවා ඔයාට පුළුවන් මෙන්න මේ status කියන තැන registered නෙවෙයි නම් තියෙනවා unregistered කියලා නම් තියෙන්නේ click here to register free කියන තැනට ගිහිල්ලා register කරගන්න ඩිවයිස් එක මම මෙන්න මේ විදිහට register කරගන්නවා ඩිවයිස් එක serial number එක මම copy කරගන්නවා tool එකෙන්ම මෙන්න මේ විදිහට ගිහිල්ලා serial number එක උඩ double click කරලා serial number එක copy කරගෙන මෙතෙන්ට දානවා serial number එක මෙන්න මේ විදිහට හරි මෙන්න මේ කවුන්ට් එක ඉවර වුණාන් පස්සේ තමයි අපිට submit button එක පෙන්වන්නේ text box එකට යටින් ඊට පස්සේ submit කරලා අපි register කරගෙන serial number එක register කරගෙන අපි submit කියන එක click කරලා serial number එක register කරගෙන මෙන්න මේ විදිහට congratulations කියලා වැටෙනවා serial number එක register කරගෙන අපි tool එක close කරලා above open කරගන්න ඕන ඊට පස්සේ device එකේ විස්තර ආයි මෙතනින් බලලා jailbroken yes නම් මෙතන register කියලා පෙන්වනවා status එකේ bypass hello screen කියන එක තෝරන්න ඕන ඊට පස්සේ process එකක් මේ විදිහට යනවා මේකේ මේ bar එක පිරලා ඉවර වුණාම පස්සේ තමයි අපේ device එක සම්පූර්ණයෙන්ම bypass වෙලා ඉවර වෙන්නේ මේ විදිහට device එක restart වෙනවා කීප වතාවක් ඩිවයිස් එක සාර්ථකව බයිපාස් වුණාන් පස්සේ අපිට පුළුවන් මේක සෙටප් කරගන්න. මේ ප්‍රොසෙස් එකට පොඩි වෙලාවක් ගත වෙනවා. හරි. බයිපාස් සක්සස්ෆුලි බයිපාස් කේ සිං වැඩ කරන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ මේ ඩිවයිස් එක නිසා ඕගොල්ලොන්ට පේන විදිහට මෙතන MEID කියලා මගේ ID එකක් තියෙනවා මෙතන. ඩිවයිස් එක අපි සෙටප් කරගමු. ඔයා මේ ප්‍රොසෙස් එක කරද්දි Wi-Fi ඔන් එකේ තියාගන්න ඕන. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද iCloud bypass එකක් කරගන්නේ කියලා අලුත් tool එකක් පාවිච්චි කරලා.
ඉතින් මේ ටූල් එකේ තවත් විශේෂාංග ගොඩක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් iCloud 15 16 වගේ ඒවා bypass කරන්න මේ වගේ වීඩියෝ ගොඩක් අරගෙන මම ඊළඟට ඒක බලාපොරොත්තු වෙනවා. ඔයා මම අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.